ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2019 ලෝක කුසලානයට යන ගමනේ මේ වෙද්දි ගොඩක් ක්‍රීඩකයෝ තමන්ගේ තැන තහවුරු කරගනිමින් තමයි ඉන්නේ. මේ කණ්ඩායම දිහා බලද්දී සංචිතේ තාමත් ස්ථාවර නැති ස්ථානයක් තමයි මැණික් කටුවෙන් පන්දුව දඟකවන පාදංග පන්දු යවන්නෙකුගේ ස්ථානය. මෙතනට ක්‍රීඩකෙක් අවශ්‍යමයි කියලා තීරීම් කමිටුව කියන්නේ එංගලන්තය වගේ රටක තනතිලිවල ඇඟිලි වලින් පන්දුව දඟකවන නැතිනම් ෆින්ගර් ස්පින්ස්ලට ලොකු දෙයක් කරන්න බැරි හේතුව නිසා. මෙතනට ලංකාව පසුගිය කාලේ වනිදු, ජීවන්, වැන්ඩසි වගේ ක්‍රීඩකයෝ අත්අදහා බැලුවත් තවමත් හරියට ක්‍රීඩක ස්ථාවර වෙන්න ලැබිලා නැහැ. 2019 ලෝක කුසලානයට යද්දී මෙතනට ගැලපෙන්න පුළුවන් වරින් වර ශ්‍රී ලංකා කණ්ඩායමේ තැන දිනාගත්ත ලැබුණු අවස්ථාවල ශ්‍රී ලංකාව පන්දුවෙන් වගේම පිටිනුත් වැඩ පෙන්නපු ක්‍රීඩකෙක් තමයි සීකුගේ ප්‍රසන්න කියන්නේ. ප්‍රසන්න ගැන මේ දවස්වල අපිට වැඩි ඇහුනේ නැහැ. හැබැයි ප්‍රසන්න ගැන ඇහුනේ නැති වුණාට ප්‍රසන්න නම් නිහඬ වෙලා නැහැ. ප්‍රසන්න මේ දවස්වල එංගලන්තයේ නොටින්හැම්ෂයර් කණ්ඩායම නියෝජනය කරන නිසා තමයි ලංකාවේ අපිට ප්‍රසන්න ගැන වැඩි අහන්න ලැබුණේ නැත්තේ. ප්‍රසන්න පසුගිය දවසක නොටින්හැම්ෂයර් කණ්ඩායමත් ඩර්හෑම් කණ්ඩායමත් අතර තිබුණු T20 තරගයක සුපිරි තුන්ඉරියව් දක්ෂතා පෙන්වන්න සමත් වෙලා තිබුණා. මේ තරගයේ පන්දු යවන්නෙක් විදිහට තමන්ගේ පන්දු අර 4 ලකුණු 22ක් පමණක් දීලා කඩලු 2ක් දවා ගන්න සමත් වුණා. අංක 6 ප්‍රතිකරුවා විදිහට පිටියට ආපු ප්‍රසන්න ලකුණු 38ක් ලබා ගත්තේ පන්දු 18කට විතරක් මුහුණ දීලා. 6 පහර 3කුත් 4 පහර 3කුත් එක්ක. එංගලන්ත තනතිරු වල අත්දැකීම් තියෙන ප්‍රසන්න වගේ ක්‍රීඩකෙක් තමන්ගේ පන්දු යැවීමේ පාලනය තව දියුණු කරගෙන කඩලු නිර්පරාදේ පන්දු යවන්නන්ට ලබා දෙන පුරුද්ද නැති කරලා නැවත ශ්‍රී ලංකා කණ්ඩායමට එකතු වෙනවා නම් එංගලන්තයේ තියෙන ලෝක කුසලානයට ගොඩක් වැදගත් ක්‍රීඩකෙක් වෙයි කියලා අපිට නම් හිතෙන්නේ. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන් අපි subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටේ අලුත් දේ සමගින් තවත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙන් ඔයාට සුබ දවසක්.